හරි, අද මං කොණ්ඩෙ කපන්න යන්නේ. අද පොයි හින්දා ඔය දින මගේ කලින් කොණ්ඩේ අම්මට තමා දුන්නේ. ළමයි කොණ්ඩේ කපනවා නම් කොණ්ඩේ දිගේ එක්කෙනෙක්ට දෙන්න, නැත්නම් අර අත්ගුණේ හොඳ එහෙම තියෙනවානේ. අපේ අම්මගේ කොණ්ඩේ දිගින් හින්දා මම අම්මට තමා කපන්න දෙන්නේ. අගිස්ස කපන්න කියලා බැලුවේ, මොකද අර අගිස්ස යට ටික නිකන් අර නැට්ටක් වගේ තියෙන්නේ, මේ පොඩ්ඩක් අර පැරිලත් තිබ්බ, ඒ හින්දා කපන්න කියලා කිව්වා අම්මට. අම්මා කිව්වා එහෙනම් පෝයටම කපමු කියලා. ළමයි පෝයට කලින් දවසක් තියලා කපන්න පුළුවන්, නැත්නම් පෝය දවසේ කපන්න පුළුවන්. මේක අර කෙමක් වගේ යන්නේ, ඒක අර කටවහරක් වගේ යන්නේ. හැබැයි ඒක ඇත්ත. ඉතින් ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න, කොණ්ඩේ පවන්න ආසයි ඉන්නවා නම් අනිවාර්යෙන්. ළමයි මොන දේ කරත් අගිස්ස කපන්න. ඔයගොල්ලෝ අගිස්ස කපලා නැත්නම් කපන්න අගිස් කපන්න කපන්න තමා කොණ්ඩේ වැවෙන්නේ. මමත් ඉතින් කොණ්ඩේ අගිස්ස කැපුවා. අර දැක්කනේද, අර ඔය වගේ අර පොඩියට අර හීනිය නැට්ටක් වගේ තියෙන්නේ, එන්නේ ඒවා ටික කපන් ළම, එතකොට වැවෙනවා හොඳට. තව දෙයක්, කොණ්ඩේ කපනකොට මැද්දට බෙදලා කපන්න. අර උඩටම අරන් කපන්න එපා, එතකොට නිකන් මේවා වෙනවා. මැද්දට බෙදලා කපන්න. අපේ අම්මා හදිදදා නෙවි නෙවි කපනවනේ. පොඩ්ඩක් ඉතින් දුකයි ඉතින්, කවන්නෑ එතකොට ගොඩක් වැවා ගන්න පුළුවන්නේ. තව අම්මා ඉතින් කපනව නැවීගෙන. ඊට පස්සේ ළමයි අර කපුපු ටික එක හවුරකට අරගෙන ඔන්න ඔය විදියට කපන්න. හොඳට මතක තියාගෙන, කපපු කෙස් ගස් ටික ගලා යන වතුරකට හරි නැත්නම් මල් පෝච්චිකට හරි දාන්න. මම නම් මල් පෝච්චිකට දාන්නේ. මල් පෝච්චිකට දාද්දී කෙල ගහලා දාන්න ඔන්නෝ විදියට. පෝයට කැපුවාම මේ වැවෙනවා නේ ටක් ගාලා. පෝයට අගිස් කැපුවාම වැවෙනවා කියලා. කෙමක්. කෙමක්. පෝයට කොණ්ඩ කැපුවාම වැවෙනවා කියලා තියෙනවා කෙමක්. මං කො මං මේ කපනවා. කොම් ඈ. කිරියද? කිරියකේ මැස්ස වහන පොඩ්නෝනේ දැන්. හරි කැපුවලමයි. අය මන්ද පේනනම් ඔයගලට කොහොමද කොණ්ඩ තියෙන්නේ කියලා. ඔය දින දැන් නිකන් අර මහතර වගේ තියෙනවා කොණ්ඩේ. හරි කොණ්ඩ කැපුවා. ඉතින් අගිස් ළමයි අගිස් කපන්න, එතකොට තමා ගොඩක් වැවෙන්නේ. අර පැලවලත් එහෙම අර අපි කප්පාදු කරනවා කියනවනේ, එතකොට වැවෙනවනේ ගොඩක්. ඒ වගේම තමා කොණ්ඩෙත්. ඉතින් ඔයගොල්ලෝ පෝයට කපලා බලන්න. එක කෙමක්, හැබැයි ඒක හොඳයි. අර දැන් ආලම තව දෙයක්, ඔය කොණ්ඩ ගස් ටික ගලා යන වතුරකට දාන්න, නැත්තම් මල් පෝච්චියකට දාන්න කෙල ටිකක් ගහලා. මම නම් එහෙමයි කපපු නියපොත්තක් වුණත් මං කැපුවත් කෙල ටිකක් ගහලා දානවා. පෝච්චියකට පෑගෙන්න දෙන්න එපා, පෝච්චියකට දාලා තියන්න. හරි, එහෙනම් ෂටවුට්ස් දෙන්න තියෙනවනේ. හරි, අද ෂටවුට් දෙන්නේ මම ශශිකලා ලක්ෂා. තැන්ක් යූ කමෙන්ට් එකට. අනිත් එක්කෙන SK SK කියලා දාලා තියෙන්නේ. තැන්ක් යූ වාගේ කමෙන්ට් එකට. අනිත් එක්කෙන සඳුනි ගුරුසිංහ, තැන්ක් යූ වාගේ කමෙන්ට් එකට. එහෙනම් තැන්ක් යූ මගේ වීඩියෝස් බලනවට, සහ ඔයා මේ වීඩියෝ එක බලලා අලුත් කෙනෙක් වෙන්න ඇති, දැම්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න.
ගොඩක් අය බලන විතරයි සබ් කරන්නේ නැහැ. ප්ලීස් සබ් සපෝට් එකක් දෙන්න. මගේ වීඩියෝස් වලට කැමති නම් එහෙනම් thank you වීඩියෝ කිව්වනකම් බැලුවට තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Bye. පරිස්සමින් ඉන්න.